Mega. Good morning. Good morning, sir. Mata Mr. Shane oka samadhi wagana podda mula gehen puluwa. Sir, nan thama ewilla ne sir. වෙන්දට මේ විදිහට ඇවිල්ලා ඒක නම් හරියටම කියන්න බෑ සර් වෙන්දා සර් 9:30 වෙද්දි ඔෆිස් එනවා අද නම් චුට්ට පරක්කු වෙයි මම පොඩ්ඩක් එහෙනම් ඉඳලා බලන්න සර් චුට්ටක් වැඩි වෙලා ඉන්නකෝ මනුස්සයෙක් කැවිලා. ඒ මනුස්සයගෙන පිස්තෝලෙකුත් තියෙනවා සර්. පිස්තෝලයක්? ඔව් සර්. මං හොඳටම දැක්කා. ඔයාගේ ඇහැ වෙන මොකකටද රැවටුණා වෙන්න බැරිද? නෑ සර්. මගේ අයියාත් පෝසස් වලනේ. ඒ හින්දා මං ඕනේ තරම් ඔය වගේ ආයුධ දැකලා තියෙනවා. මොන වගේ මනුස්සයෙක්ද ඔය ඇවිල්ලා ඉන්නේ? බැලු බැල්මෙන් රස්තියදුකාරයෙක් වගේ සර්. ඒ මනුස්සය කතා බහ හරියම තුයි. යංකෝ බලන්න සර්. අපි කෝකටත් 119 කතා කරලා ඉමුද? කවුද දන්නේ ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලන්ගේ අයියා වගේ ෆෝසස් වල කෙනෙක්ද කියලා. ඒ මනුස්සයාගේ එහෙම පෙනුමක් නෑ සර්. යංකෝ. කවුද? මම නෑ ඇතුළට එනකොට ඒ මනුස්සයා මෙතන වාඩි වෙලා හිටියා නේ සර්. God promise. ඒ මීට කලින් මේට ආව කී කෙනෙක් නෙමෙයිද? නෑ සර් මට මතකයක් නෑ සර්. CCTV history එක චෙක් කරා නම් දැනගන්න තිබුණා හරියටම කවුද ආවේ කියලා. පද්මසිරි කොහොමද ඒක හරියටම දන්නේ? ඒක ඇහුවම නෙමෙයි මැඩම්. නිකන් පුරුද්දට වගේ ඇහුනේ. මොකද අපි පහුගිය දවස්වල දවල් වරුවේ දොට්ට බැස්සරන් දොට්ට බැස්සේ ওই වැඩේටමනේ.
පොඩ අවුඩ තමයි මෙනේ. Rana? Oh. Sorry. මම දැක්කේ නැහැ. උන් කවුරුත් මට කිව්වෙත් නැහනේ. පාඩි වෙන්න. රනුල්ලගේ අයියා මං කියලා දන්නවද? පාඩි වෙන්න. රනුල්ලයි බිමන්සයි මට මගේ ඇස් දෙක වගේ මහත්තයා. ඒක නිසා ඔය වගේ ප්‍රශ්න බාල බොනද වැඩි. මහත්තයා විතරක් නෙවෙයි. මහත්තයාගේ අම්මා අප්පා කවුද කියලා කියන්නත් මම දන්නවා. නොදන්නේ අර්ජුන් සමර දිවාකර මහත්තයාගේ පුතා ගෙවල්සිය රණාගේ නංගිත් එක්ක යාළුවනේ කොහොමද කියලා විතරයි. එහෙමනම් ඉතින් මම බැඳලා දරුවෙක් කියන තාත්තා කෙනෙක් කියන එක රනුල්ලගේ අයියා නොදැනින් ඉඳියක් නේ. දරුවෙක් ඉන්නවා කියන එක විතරක් නෙවෙයි. ඒ දරුවගේ අම්මා නැහැ කියලාත් මම දන්නවා. ඒවා මිනිහෙක්ගේ අඩුපාඩු හැටියට දකින්න තරම් දුර්වල වෙනෙක් නෙමෙයි මම. ඒත් වැදගත් වෙන්නේ දරුවෙක් එක්ක තනි වුණා කියන එක නෙමෙයි. ඒක උනේ කොහොමද කියන එකයි.